සාදුु 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 නමස්කාරවීවා බුදුරුවනට සෙමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සමදා සදහම් සරණයමි නමස්කාරවීවා සංගරුවණට සෙමදාමහා සංග සරණයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණ සරණයාමි සාධු සාදුු සාදුු අපගේ ගුරුදේවොත්තුම කල්්‍යයාන මිත්‍ර පින්වත් ලොකු සාමින් වහන්සේට අපහැම දෙනාගේ නමස්කාරය වේවා සාදුු සාධු සාදුු අදवස धම विवරण ධर्मदशන සඳහා दायකත්्य दरන්නේ इंग्लाන්ते පदंची පिनत කणा सिलमनिय වන් से विසින් श्්‍රद्धාවंत පिननी ඔබ धर्नवा බुදුරජාණන් වහන්සේ नमक में लोෝක पहालවි මනිසා භාගිතන් වහන්සේ අපට මේ සද්ධරමය දේශනා කිරිම නිසා දුර්ලබූ මානිික්්‍ය රත්නයන් ඉතාම දුර්ලබූ ලෝක අසන්නට නොලබෙන සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක පමණක් අසන්ට ලැබෙන ඒ අතිශයෙන්ම දුර්ලබෝ කරුණු බුද්ධ ශාසනයේදී අපට දැනගණ්ඩ අවබෝධ කරගණ්ඩ අවස්ථාවලැබිෙනවා අපි බුදුරජාණන් වහන්සේගේ දරමයෙන් යම්කිසි උපකාරයක් ලබනවනං ඒ උපකාරය අපේ ජීවිතයට සැලස්සෙන්නේ භාගිතුන් වහන්සේ ඒ අවබෝධ කරගත්තු සරවාඥතාඥානයෙන් දැකගත්තු ඒ විසේෂ කරුණු නිසයි බුදුරජාණන් වහන්සේ නම්කගේ පහළොවෙයි මනිසා මේ ලෝකයේ දෙවියන්ට මිනිසුන්ට අවස්ථාවක් ලැබුණා තමන්ගේ ජීවිතය යථාර්ථය අවබෝධ කරගන්න. මනුස්සේකුට මනුස ජීවිතයෙන් ප්‍රයෝජන ලැබීම කියලක කියන්නේ තමන්ග ජීවිතය අවබෝධ කරගන්න එවගේ ජීවිත විශේෂ දෙයක් බවට පත්කරන සද්ධරමය අසන්ට ලැබීමයි. එතකොට අපි යම් කෙනෙකුට ඒ සද්ධර්මය අහන්් ලැබිලා ඒ අහන්ඩ් ලැබිච්චි කෙනෙක් ඒ ධර්මය අවබෝධ කර ගැනීම කියලා කියන්නේත් ලෝක අතිසීම වාසනාවන්ත දුර්ලබ දෙයක් සසර නිදහස්වීමත් ලෝක වාසනාවන්තම දුර්ලබම දේවල්. නමුත් සාමාන්‍ය ලෝකයේ මේ කාම සම්පත්තියෙන් අනුභහෝ කරන එමනත්තන් කාමයන් පරිහරණය කරමින් ජීවත්වෙන දෙවමිනිස් ප්‍රජාවට ඒවිදිහට භාගත වහන්සේගේ පහළවීමේ පහලවිමනිසා ලැබෙන යහපත දකින්ඩ හැමෝටම අවස්ථාවක් ලැබින්නේ කාමය අනුබහ කරනට එමනතන් කාමසම්පත්තිීුල ගැලී සිටිනට දකින ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ කියල කෙන තවත් ආගමික නායකයෙක් එමනත්තන් ශාස්තරූුවරයෙක් පමණයි කියලා ඒවිදියට තමයි හඳුනාගන්නේ ඉති එනිසා බුදුරජාණන් වහන්සේ වැඩහිටේ කාලෙ බොහෝ පිරිස් ඒවිදිහයට බුදුරජාණන් වහන්සේ ධර්මය ඒවගේම ශ්‍රාවක සංගයක් කියනමේ කරුණු හඳුනාගත්ව අවස්ථා අපිට බුද්ධ දේශනාවල දකිඩ ලැබෙනු. අද දවසේ මේ අගුත්තර නිකායේ පංචකනිපාතයේට අයිති අද දේශනාවදී ඔබට දැනග්ඩ් ලැබෙනවා ඒ බුදුරජාණන් වහසේ වැඩහිටියේ කාලේ ලිච්චවී කුමානුවරු කතාකරපු විසේස කරුණක් මුල්කරගෙන භාගිතන් වහන්ස වදාළ විසේෂස දහම් අවාදයක්. සාරන්ධද කියන සූත්‍රය පංචක නිපාතයේ තිිකණ්ඩකී වර්ගයට අයිතිවති තිබෙන්නේ. ඒ අවස්ථාවදී බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර, කෝටාගාරශලා මහාන තිබන කෝටාගාරශලා බුදුරජාණන් වහන්සේ පාතරසිවරු අරගන පෙරවරු කාලේ විසාලාමහනුවරට පිණ්ඩපාති වැඩම කළ ඒ අවස්ථාවද පන්සීයක් පමණ ලිච්වී කුමාරවරුන් සාරන්ධද කියන චෛත්‍යස්ථාන ඒ පූජන ස්ථානයක් තිබන සාරන්ධද කියලා ඒ සාරණදකින පූජනි ස්ථානය වාඩිවෙලා එක්්‍රස්වෙලා මෙ මේ විදිී කතාවක් කරමින් තමයි සිටි. ඒ අයි කතාබා කරනවා පංචන්නං රථනානං පාතුභාවෝ දුල්ලබෝ ලෝකස්මි. මෙ ලෝක ඉතාම දුල්ලබයි රථනයන් මානිික්‍ය රත්නයන් පහක් ලෝකයේ පහලවීම අතිශයීම දුර්ල බයි. මොනදේ මානිි්‍යරත්න පහා පලනයක තමයි හත්ති රතනස්ස පාතු බාාව දුල්ලබව ලෝකස්මි. හස්තිරත්නය හස්තිරත්නය කේ ලකියන්නේ විශේෂ දෙයක්න දැන් අද කාලේ අපිට ඒගැන දඩි එච්චර අවධානයක් නොතිබුනාට රජවරු අතීත හිටපු මිනිසුන් ධනවතු අතර ඒ මංගල සම්මත ව හස්ීන් ලැබීම කියලා කියන්නේ තාම දුර්ලබ දෙයක්ක දේර තමයි අය තේරු අරං හිටි එනිසා බුදුරජාණන් වහන්සේ සමහරවස්ථාවල දේශනා කළ තිබෙනවා සහර හස්තිීන්ගේ පාසතර ඒවාගේම හොඩවැල දල දෙක කියන මේ අංග හතාක්න පොලවේ ස්පාරස වෙනවනම් එවැනි හස්තිීන් මංගල සම්මත හස්තිීන් විදිර සල කළතියීම. එතකොට ඒ විදිහට හස්තිීක් ලෝකයේ පහළවීම දුර්ල බයි ඒ හස්තිී රත්නය පහල වෙනවා සාකृති රජතුමාට ඒගේම සාකති රජතුමාගින් බැහැරව ලෝකයේ සමහර රජවරුන්ගේ පුුණ්්‍යවන්ත භාවය නිසා සුදු ඇතුන් එවගේ දළ විශාල ශක්තිමත් මහා බලසම්පන්න දීර්ගාවිෂ ඇති හස්තිීන් ලැබිෙනෝ එතුවර මේ දේ දුර්ලභ දෙයක්ක දිරිතම ඒ යුග සැලකුයි. සක්කති රජතුමාට පහළ වෙන හස්තිරත්නය උපෝසත කුලට අයිති හස්තියක් ඒ හස්තියාට පුළුවන් ඒ රජතුමාගේ පුන්න බල මහහිමේ නිසා උදෑසන අරුණාලෝකයේ වැටුන වෙලාවිදං උදෑස්සන ආහාරයගන්න කාලය අතරතදී ඒ ඇනි සාමාන්‍යයෙන් පැයභාගයක් පැයක් වගේ කාලයක් ඇතුළත මේ මහා පෘතිවය වටේ ඒ සක්කදි රජතුමාව පිටෙහි රඳවාගෙන එක රවමක් ගිහිල් එන්න පුළුවන් හැකියාවවතිෙනවා ඒකඉරදියක් අවකාස චාරිී හස්තීක් ලබින්නේ එතකට ඒගේ හස්ති රත්නයක් පහලවීම එමන බොහොම ජවසම්පන්මනම් බොහොම ශක්ති සම්පන්න ඒවගේම ඇතුන්න අතර නායකත්වය ලබන ඒ හස්තියක් පහලවීම දුර්ලබ දෙයක් විදිර සැලකෝ ති එනිසා ලිච්චව කුමාරුවර කතා කරනවාවිදී හස්ති රත්නයක් ලෝක පහළ වෙනවානම් එක දුර්ලබයි ඒගේම ලෝකේ දුර්ලබ දෙයක් තියෙනවා අස්සරත්නය අ आजाා අ आ අ උපपाखර බුදුරජාණ වහන්ස නො ධහම් රයායන් දේශනා කර පවस्थाතිය න आजाාන අ्य इතාම කී करोයි ඒ තාමජව සම්පණඒගේ මතාම निරෝීවි අස්යක් ලැබෙන වන आजाාන අස්ය ලෝක දුලබදයක් के දියට ඒයගේ සලකලා තියෙනවා ඊළඟට මනි රතනස් පාතුභාව දුර්ලබොලෝ කස්මිින් මානිි්‍ය රත්නය ලෝක පහලවීම අතිශේම දුර්ලබය දෙයක් දිටයි සලකන්නේ ඒ මානිිකයන් ලෝක තියන ඉතාම දුර්ලබෝ මානිිකයන් සක්ි තරතුමාට පාලන මානිකේම තිශ දුර්ලබ මානිික රත්ය ඒ මානිකයට පුළුවන් හැට යොදුනක් ආලෝකය පතුරුවන්ට දහවල සූරයා පැවවා හා සමානව ඒ රජතුමාට සක්්‍යති රජතුමාට හැකියාව තියෙනවා විසාාල උනගහක් මුදුනින් ඇත විශාල ගොඩනැගිල්ලක් මුුණනි මනිරත්නය රැඳෙව් හම මානිිකය ඒ මානිිකයෙන් විහිතන නාලෝකයෙන් සේනාවට යුද පවා කරන්න එමන තන් සේනාවේ කටයුතු පවා සිද්ධ කරන්න පුළුවන් තරමට ඒ මානිිකේ නාලෝකෙ විදෙනවා කියවා එවගේම ජෝති මානිිකය කියල මානිිකරත් න හතරක් රජාසත්‍ය රජ්ජුරුවෝ ඒ රජතුමාගේ පුුණණ බල මහිමේ නිසා ලැබන ආලෝකෙ විහිදන මානිිකරත්නහතරක් භාගිතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සියල්ලම තැන්පත් කරලා නිර්මාණය කරපු සෑගරබයහි දුරටුව වහලා ඒ දුොරට ඉදිරිපිට තබනවා අනාගත යම් රජකෙනෙක් අනාගතය යම් රජකෙනෙක් රාජජත්තයට පත්වයෙනකොට ඒ රජරුවන්ට මේ ධාතුන්හන්සලදසා පූජෝ පහර පවත්වන් දයක් නැත්ත මේ මානිිකේ රත්න හතර අරගෙන ඒවා විකුණ ලවා මුදල් කරලා මේ ධාතුන්හන්සලට පූජෝ පහර පවත්වත්වා කියලා රජාසත්‍ය රජරුව හකාස මහරතන් වහන්සේගේ උපදෙස්මත්ත තමයි ඒ ධාතු නිධනුස්වේ ධාතු නිධානය කරන්නේ ධර්මාසෝක රජ්ජරුව එක දැකලා ධර්මාසෝක රජ්ජරෝ ඒ මානිික්්‍ය රත්නවලට පයිංගාන මාවැනිි රජකුටට හැකියාවක් නැද්ද මේ ධාතුන් වහන්සලාට උපස්ථාන කරන්න කියලා. එතකොට ඒතමයි ලෝකෙ ඉතාම දුර්ලබල් මානිික්‍යන් ලෝක පහළ වෙනවා. ඒ මානිික්්‍යන් පහලවීම කාලේ සම්මත දෙයක්ක දිර තිබුණා අතිශයෙන් දුර්ලබ වාසනාවකදට ඒළඟට පංචකල්්‍යානේ යුක්තව ස්තරිය පංචකල්්‍යයාන කෙන චවිකල්්‍යයානය ඒවගේ ධන්තකල්්‍යයානේ මාංසකල්්‍යයානය ඔය කල්්‍යයානේ කියන මෙයාදී කල්්‍යාන පහකින් ඒ කාන්තාව යුක්තව ලෝකයේ පහළ වෙනවාන ඒ කාන්තාව ඉතාම දුර්ලබ රථනයක්දි මානයක් දියට සැලකවා ඒ වගේ ගාපතිර ගහපතිරත්නය කර කියන්නේ ඉතාම ධනවත් ඒවගේ ඉතාම බලවත් ඉතාම ව්‍යක්ත වූ රජරුවන්ට අනුශසනා කරන පුරෝහිත බ්‍රराහ්මණයාගේ පාලවීම එත එවැනි ඒ රජ්ජරුවන්ගේ රාජ බා්ඩාගාරය ආරක්සාකරන්නේ පුරෝයිත බ්‍රහ්මණය ඒ පුරෝහිත බ්‍රහමණයට පුළුවන් ඉරිදිබල සම්පන්න කෙනෙක් පුුණණි බල මහිමේ නිසා ලැබෙන ඉරිදිය යුක්තයි ඒ පුරෝහිත බා බ්‍රහමණයාගේ අවාධ අනුශස්සනමත තමයි රාජ්‍යය පාලනයේ රජතුමා කරන්නේ ඒ ග්‍රහාපති රත්නයට පුළුවන් හැකකිිය අවතිීනවා අදේශනාවට සඳහංගිලා තිබෙනවා ඒ ජතුමා සමග මහාසා නැව ගම කරනු වනම් ඒ නැව ගමන් කරනකොට ඒ ග්‍රහපති රත්නය මහාසාගරයට අත පෝල මහාසාගරයේ අත රැඳෙන කියනවා නිරායාසයම මහාසාගරය තියෙන ඉතාම වටිනා රත්නයන් කිර ඒ නිසායි රජ්ජරුවන්ගේ බාණ්ඩාගාරය කිසිම දවසක හිස්වනිිනෑ අඩුවනිිනෑ. ඒ වගේම මහපොලවේ යම්තනක් කිස්පරස කරනවනම් ඒස්පාර්ස කරන තැනින් රන්්ඩ විතියාද මුතුමැනිික් කාදී මතුවෙන තරමට ඒ ග්‍රෘපතිරත්නය පුුණ්णිවන්තයි. එතවට මේ සක්කති රජතුමාන්ට පහල වෙන ඒ ග්‍රෘපතිරත්නය වගේම ර යම්රාජ්‍යයක දුණෝ පිණිස व්‍යක්ත වෝ ප්‍රතිබලවූ දක්ෂ වූ ඒගේම සුදුසු කල්ලහි අවාදීමට සුදුසූකම් ඇති යම් පුරෝහිතකෙනෙ කේමනැත්තං උපදේසකේ කේමනැත්තං ගරෝපදිරත්නයක් සිටිනනං. ඒ අතිශයේම දුර්ලබ දෙයක්කි දිටයි ලෝකයේ ඒයුගේ සැලකුයි. බුදුරජාණන් වහන්සේ මේ කරුණු භාගිතන් වහන්සේ වැඩ සිටිය කාලේ මෙ ප්‍රසිද්ධ වෙලාාති බිචි දේවල් බුදුරජාණන් වහන්සේ මේ කරුණු යම්යම් අවස්ථාවල ේශනාවල පෙනුල දීල තියනවා නමුත් මේ ලිච්චවි කුමාර පිරිස ඒ කරුණු දැනගෙන නෙමේ මේ කතාබා කරන්නේ මේ ධර්මානකල කතාභාක් නෙමේ අතර ඇති වුණ යම්කිසි සාමාන්‍යය කතාභාක් ඉති ඒයට හන්ඩල බි්ච මේ කාරණාටික ඒ අය කතාබස් කරනකොට එ තරා පුද්ගලයක එ ලි්චවේ කුමාරවරු ක්තරා පුද්ගලයෙකුට කියනව මෙහම. යදාාथන් අම්බෝ පුරිස පස්සේ යාසි භගවන්තං ආගච්චන්තා. අත අම්හාකං අරෝචීයාසීති. එ ලිච්ේ කුමාරවරු ඒ කතාභා කරමින් සිටින අතරෙදිී එක්තරා පුරුසෙකුට කියනවා දැන් සමහරයට මේ මගින් භාගිතුන් වහන්සේ වඩින්න පුුවන්. එනිසා ඔය මාර්ගේ රැදිලා බුදුරජාණන් වහන්සේ වඩින වනම් වඩින බවබ දැක්කොත් ඉක්ම නිිහවිල් අපිට කියන්න කිවවා. ඊට පස්සේ පුද්ගලය විදිට බලමින් සිටිද්දී භාගිතන් වහන්සේ පිණු පිණිස ධනය පිණිස පිඩපාතය වඩින බව මේ ලිච්චවී තරුණයා එමනත්තා මේ රඳවලා සිටපු තැනැත්තා දැක්කා. දැකලා, ලිච්වි ුමාරෝරල්ලඟට ගහිල්ලා. ප්‍රකාශ කරනවා පින්න්නත්නී අයංසෝ බහන්තෝ භගවා ආගච්චන්ති. පින්නත්නී අන්න භාගිතන් වහන්සේ පැමිණෙනවා අරහං සම්මා සම්බුද්ධෝ යස්සදානනි කාලං මඥ්‍යතාති, අරහත්ූ සම්මා සම්බුද්ධ වූ භාගිතන් වහන්සේ යන්න වැඩම කරනවා දැන් ඔබට ඔබ යම්දේකට කාය කෙ හිතනවන දැන් එකට සුදුසු කාලයි කියලා ඒතැනැත්තා එලිච්චී කුමාරයා, ිවී රජවරුන්ට කුමාරරුන්ට ප්‍රකාශ කළ ඊස්සේ ලිච්වී කුමාරවර බුදුරජාණන් වහන්සේ අම්තනකද භාගතුන් වහන්සේ ළඟට පැමිනිලා භාගතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙකං හිටගත්තා ඒ හිටගත්තු ලිච්චවී කුමාරවරු ආරාධනා කරනවා භාගිතුන් වහන්සේට මෙීම සාදුභන්තේ භගවා යන සාරන්ධ දං චේතියන් තයෙනු ප සංකමතු අනුකම්පං උපාදායාති. ස්වාමීනී භාගිතුන් වහන්ස යම්තනකයි සාරන්ධද චෛත්‍යස්ථානයේ නම් එතෙන්ට වැඩම කරඩ අප කෙරහි අනුකම්පාවෙන්. ඒවිලාද බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව ඒ ආරාධනාව පිළිියරගෙන භාගිතුන් වහන්සේ ඒ සාරන්ධද චෛත්‍යස්ථානයට වැඩම කරලා පනෝපු ආසන භාගිතුන් වහන්සී වැඩ සිටිය. ඒ වැඩසිටිමින් භාගිතුන් වහන්සේ විමසනවා කායනොත්ත ලිච්චවී ඒතරහි කතාය සන්නෙ සින්නා කාචපනවෝ අන්තරා කතා විප්ප කතාති. ලිච්චවි කුමාරවරුණනි දැං නුබලා මේ ස්ථානි රැස්වෙලා මොනවාගේ කතාභාග්ද කරමින් සිටියේ. කුමන කතාාවක්ද දැන් නවත්තලා දැම්මි මාදෙස බලාගෙන සිටින්නේ කියලා විමසුවා ඒ වෙලාවිදි ලි්වෙ කුමාරුවරු ඒ අයාතර ඇතිවුුණ ඒ දුර්ලබවෝ මානිිකයත්නයන්ගේ පහළවිම ගැන ඒ අ අතර ඇතිවුුණ ඒ කතා අබා සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කලා ඒ අවස්ථවිදි භාගිතුන් වහන්සේ ප්‍රකාශ කරනවා දේශනා කරනවා මේවිදිහ කාරණාවක්. බුදුරජාණන් වස් දේශනා කරනවා කාමාදි මුත්තානං වත ලිච්චවීනං කාම්්‍යයේව ආරබ්භ අන්තරා කතා උදපාදී. භාගිතුන්න්සේ දේශනා කරනවා කාමාදිිමුත්තානං වත බෝ ලිච්චවීනම් ඒ කාන්තේම කාමයන් කෙරෙහි සිත බැඳුන ඒ කාමයන් කරෙහි සිත පිහිටුආගත් කාමයන් කර සිත වඩාත්ම බැඳි ලගිය ලිච්චව කුමාරුවරු කාමයන් අරභයාම කතාවක් කල තුනන් දෙැම එක තමයි ගෙනොතරලති. බදුජාණ වහන්ස සහරස්ථාව මානික ර ය න ැ ෝක පහලන දුර්ලබ රත්ය ගන ේශන කරන ධර්ම පමා කරන උපමා රීම සඳහා ධර්ම දේශනා කිරීම සඳ උපමාව වසයන්තම ඒගන්නේ නමුත් මේ ලිච්චවෙ කුමරෝරු ලෝකකාමන්හි තිෙන අග්‍ර බව කාමයන් තියෙන කාමන් අනුභහක නිමන කාමන් පරිහරණය කරන පුද්ගලයන් වඩාත්ම සුන්දරයි කියල පිළිගන්න කාමයන්නේ අග්‍ර ලෙස ඒකාලේ සමාජයේ පිළිගත්තු කරෝන්ටිකක්තමයි මේ ප්‍රකාශ කළේ වර්තමාන ලෝකෙ අපි ගත්තාහම සාමාන්‍යීගෙනකුට මිල මුදල්ල ඉන්න පුළුවන් ධනදහන්නේ වස්තුූන් ඉඩ කඩම් ගෙවල් දොරවලා දීමේ දේවල් එතො මේවා ඉතාම දුර්ලබ වටින දෙවලිදිට වර්තමන් ලෝක සලකනවා එතොට ඒවා පිණිස තමයි කාම අපේක්ෂාවතියන පංච කාම අපේක්ෂාවතියන අය ඒවා සොයමින් ඒවා පිනිස්සම උත්සාහ කරනවා ජීවිත කාලය පුරාවටම ඒක තමයි කාමාදිිමුත්තික කියලා කියන්නේ කාමාධිමුත්තිික කියල කියන්නේ කාමයන් කෙරෙහි සිත පිහිටවාගත්තු කාමයන් කරෙහි සිත බැසගත්තුූ මයන් කරේ සිත බැඳි ලගිය කාමයන් කෙරෙහි අපේක්ෂාව ඇති අරතයතමිටක ගන්න තියරණ කාමාදිමුත්තානං වතබෝ ලි්වීන කාම්්‍යයේවා ආර කාමයන් අරභයාම දැම්ම කතාබා කරලතින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචන්නං ලිච්චවී රථනානම් පාතුභාවෝ දුල්ලබෝලෝ කස්මිඒ වගේ ලිච්වවරුණි මේ ලෝකේ තියෙනවා ඔයවාගේ කාමය අරමුණු කරගත් දුර්ලබූ මානිකරත්ඥයන්න්නවී කාමයන් නිදහස්සූ එමනත්තං කාමයන්ට අයිති නොවරණ ඉතාම දුර්ලබූ මානිිකරත්නයන් පහක් ලෝකය තියෙනවා. කාමයන්ට අයිති නොව කාමයන් ඉක්මවාගේ ඒ කාම කාමයන්තුලට නොගැන හැකි මයන්නේ සැකෙන් නොහැකි ලෝකයේ ශ්‍රේෂ්ठ වූ මානිිකරත්න පහක් දකිඩ ලැබෙනවා මොනදේ මානිිකරත්න පහ තතාගත සරහතෝ සම්මා සම්බුද්ධස්ස පාතු භාාවෝ දුල්ලබෝ ලෝකස්මි පලනේගතමයි තතාගත වූ අරහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ලෝකෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අහලවම කියනදී අතිශීම දුර්ලබ දෙයක්ක දේට භාගිතුන් වහන්සේ පෙන්ල දුන්නා. ඊළන්ට භාගිතුන්හස දේශනා කරනවා දෙවෙනි දුල්ලබවූ වස්තුව තමයි තතාගතප වේදිතස්ස ධම්මවෙන අස්ස දේසේතා පුග්ගලෝ දුල්ලබෝල ෝකස්මි. තතාගතව වරහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු දධර්මය ඒ අුවින්ම දේශනා කරන ප්‍රකාශ කරන තැනැත්තා ලෝක අතිසීම දුල්ල බයි. ඉළඟට දේශනා කරනවා තතාගත අපවේදිිතස්ස ධමවිනි අස්ස දේසිතස්ස විඤ්ඥාතා පුද්ගලෝ දුල්ලබො ලෝකස්මි තතාගතු වරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ලෝකයේ ප්‍රකාශ කරනකොට ඒ ධර්මය අවබෝධ කරන ඒ ධර්මය අවබෝධ කරගන්න අය අතිශේම දුර්ලබයි. ඊලාට භාගතුනා දේශනා කරනවා තතාගතප් වේදිිතස්ස ධම්ම විනිස් දේසිතස්ස විඤ්ාතස්ස දම්මාන දම පටිපන්නෝ පුග්ගලෝ දුල්ල බොලෝ කස්මි. හතරට පුද්ගලයා තමයි තතාගතු වරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්ම විනය ලෝකයේ දේශනා කරනකොට ඒ දේශනා කර පුදධර්මය අවබෝධ කරගෙන වටහාගෙන දම්මානු දම්ම පටිපදාවේ යෙදින පුද්ගලයා ලෝක අතිසීම දුල්ල බයි. ඊලාට බුදුරජාණන් වහස දේශනා කරනවා පස්සනිි පුද්ගලයා තමයි කත්ඥෝ කතවෙදී පුද්ගලෝ දුල්ල බොලෝකස්මි. කෘතගුණ සිහිකරන්න පුළුවන් කෙනා ලෝකෙ දුල්ල බයි. දැම්බලන්න මේ කරුණු පහ, සමහට ඔබ අහපු කාරණண ම මෙතන තින දැම් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝකෙ දුල්ලබව ඒවාගේ භාගිතුන් අහන්සවදාළ ධර්මය දේශනා කරන වි ඒ අරිම දේශනා කරන පුද්ගලයා ලෝකේ දුල්ලබව ඒවාගේම කෘතගුණ සැලකන පුද්ගලයාඒැන්නේ කෘතගුණ සලක් දන්නකිෙනා ලෝකේ දුල්ලබව කෙළේගුණ සලකන ෙන ලෝකෙ දුල්ල බව නමුත් තාව කාරණා දෙක් බුදුරජාණන් වහන්සේ මෙතන ෙන්ල දෙනවා. එතකො ටपිට මේ ලෝක අතිශම දුර්ල බයිකයනගේ තේරුම තමයි භාගදුන් වහන්සේ ලෝකයේ පහලවීම දුර්ල බයිකනක අදහසව තමයි බුදුරජාණන් වහන්සේ කල්ප ගණනකින්, කල්ප සිය දහස් ගණනින් ලක්ස ගණනින් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ නොවෙන්ඩ හේතුව ඒ අරමට පුුණණ්‍ය බලමහිමේ තියෙන කෙනෙක් සම්බුද්ධත්වය පිණස පුුණණි බල මහිමේ තියෙන කෙනෙක් ලෝක ලසියෙන් පහළවෙෙන නෑ බුදුරජාණන් වහන්සේ සඳහා අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ඒ සඳහා සාරා සංක කල්ප ලක්සයක් පාරමි ධර්මයන් සම්පූර්ණ කළා සමහර බුදුරජාණන් වහන්සේලා ටාසංක කල්ප ලක්සයක් සමහර බුදුරජාණන් වහන්සේලා සොලසා සංක කල්ප ලක්යක් සම්මා සම්බුද්ධත්වයිණිස පුන්න බලය දියුණු කළ යතුයි එදකට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒ පුන්න බලමහිමය ඒ තරං කාලයක් පුරුදු කරනවා පාරමී බලය විදිහට කරුණු දහයක් ඔස්සේ ඒ විදිට දස පාරමිතා පුරුදු කරලා භාගිතුන් වහන්සේ නමක් විදිහට සම්මා සම්බුද්ධත්වය පිණස ලෝකයේ අවසාන ජීවිතය පහලනකට උන්හන්ස දෙතිස්මහාපපුරුසලක්ෂණ ඇතුව පහළනවා හැබැයි ඒ කිනොත් ඒ මහාබෝසතානන් වහන්සේම දෙතිස්මහාපුරසලක්ෂණ සහිතව නොඒ කාරවල සක්කති රාජය සම්පත්ති ලැබවා ඒ න දෙතිස්මහාපුරුසලක්ෂන සහිතව දුර්ලබෝ ලෝකේ දුර්ලබයි කිය සල සලකන මනුස්ස කාමය ඉහළින් අත්ති දින සක්ති රාජ සම්පත්තිය අපගේ මහාබෝසධාණන් වහන්සේ නොය විට ලබලතිෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්ල දී තිෙනවා එක අවස්ථාවක එක කාමය නික්මවාගේ සම්පත්තින් පවාඒැන ධ්‍යන සමපති තුළ ඇති වෙන බඹලෝපදින ඒ බ්‍රහ්ම සම්පත්තියත් සමාධීන සති වනි සම්පත්තින් මහාබෝධානන් වහස ලැබවා නමුත් දෙතිස්මහා පුරසලක්සන සහිතවෝ ජීවිතයක් ලබල සම්මා සම්බෝධීට පත්වවීම සම්මා සම්බෝධීට පත්වෙන ජීවිතයක් ලැබීම අතිශීම දුර්ලබයි මහා සුදස්සන සූත්‍රයේදී පිරිණුවන් වංචක වැඩසිටමින් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ස්වාමින්හන්සිට ආනන්දේ මම දන්නවා මේට කලින් ආත්නභාව හයක් මේ කුසිනාරා නගරේම දෙතිස්මහා පුරසලක්සන සහිතව මාගේ සරීරය මේ පොළවේ මේ බහමේ ආධානය කර්බව මන්දන්නවා මට දකිින් ලැබෙනවා. නමුත් මේ හත්්‍යනිවතාව මේ හවනි අවස්ථාව දෙතිස්මහාපුරසලක්සන සහිතව මේ කය මේ බහමේ මේ කුසිනාරනුවර මේ ප්‍රදේशය ආදහනය වන නමුත් අටවිනි වාවනෑ ඒ ටේතුතමයි සම්මා සබුද්ධ्यයට පත්වීම එතට හත්තතාවක් අපගේ මහබෝසතානන් වහන්සේම ඒ බහමේ ඒ ප්‍රදේශම සක්ති රජ සම්පත්्यය ලබල ජීවත්වෙලාතිනවා ඒ අනි්‍රදේශවල කයිතරං වාරයක් කි පදනාද කළව සධානක්නෑ නමු සම්මා සම්බුදුරජාණන් වහන්සන මක්කකි දීට එකවතාවයි. එතකොට මේ ලෝකෙ කල්ප සියය දහස් ගනං කල්පා සංක්‍ය ගනන් මනුස්යන් ඉතාම බලසම්පන්න ඉතාම පුුණ්්‍යවන්ත ජීවිත ලැබුවත් ඒ සියලු දෙනාම අවිද්‍යාව තුළම තමංග ජීවිතය ගත කරනවා අමිසාක්. විද්‍යා උපදවාගන්න ටුවමනා කරන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකේ පහළවීම අදදක්කිනෙනෑ ඒ සබුද්ධතයට පත්වූ බුදුරජාණන් වහන්සේ නමක් ලෝගි පහ වෙච්චි යුගයක මනුසේකදී උපදදිනෙනෑ නොඒකවිට කල්පසේ ගණන් දිවිරාචි ලබනෝ බ්‍රහ්මලෝක උපදිනෝ නමුත් සම්මා සබුද්ධ යුගයක බුදුරජාණන් වහන්සනමක් පහ වෙච්ි යුගයක බද්ධොත් පාද කාලක ඒ ජීවිත ලබලා මාව බෝධ කන්නේ නිසා සම්මා සම් බුදුරජාණන් වහන්සේ දුर्ලපයි ලෝක इට බුදුරජාණන් වහන්සලා ධර්මදේශනා කරන්න ඒ අමදේශනා කරන මතන ධर्මයන ධर्මය ල දුලබන්නේන सं्याලෝ දුලබैන්න ने मද බුදුරජාණන් වහන්සනම පහල වනත් ධर्මය පහල වෙනවා संञ्याලෝ की पල ම් पහ නොවන්නේ කුමක්ද බුදුරජාණන් වහන්ස දේශනා කරන ධර්මය ඒ අुම දේශනා කරන දේශකයා ලෝක දුල ා देශනා කරපු ධर्මවිනය ඒ आुම දශනා කරන තැනතා ඒ පුुද්ගලයා ලෝකේ දුुල බයි කියලා බාගत වහස වදා එ ලක නොෙන් ධर्මයයි प्रකාश කරන සියලු දේවල් ධරමය නොවෙන බවට භාගතුන් වහන්සේගේ ප්‍රකාශය බොහොම පැහැදිලි උදාහරණයක් භාගතුන් වහන්සේ වදාළ මේ කරුණ බොහොම ලස්සන කරුණක් තේරුන්ගන්ඩ මේ ලෝකේ ධර්මය කියනවා කියල කියෙන සියලු දෙනාම ධර්මය ප්‍රකාශ නොකරන බවට මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන භාගතතු වහන්ස දකිනවායක තමන්ගේ බුදු ඇසින් අතේතියේ බුද්ධ ශාසනොල්ලත්තෙමයි ගෞතම සම්බුදධ සාාසනය එෙමයි අනාගතයේ බුද්ධවාාසන ලත්තීමයි ඒ වෙනසක්කිනෙ නෑ. ලාබසත්කාය උදෙසා කේරිති ප්‍රසංසා උදෙසා ධර්මය ප්‍රකාශ කරනයි ලෝකයත් ඉතාම සුලබෞදකින ලැබෙනවා. එහි අපේක්ෂාව අනිතර ධර්මය අවබෝධ කරවීම නෙවෙේ. ධර්මය පැහැදිලි කරදීම නමේ ශ්‍රද්ධාවතුල පිහිටුීමනේ ශ්‍රද්ධාට නොපැමිණකිෙනා ශ්‍රද්ධාවට පැමිණවීම නෙමේ सीलेट පැමණ में अවබෝध නොපත් किना අවබෝधයට පත් කිරීමण में තමන්ගේ අදහස प्रकाश කිරීමइम लाभसत्कार रखेरित प्र්‍රसन සාरब ධर्මය भाविता කිීම නිසාක බුදුරජාණන් වහන්ස से देශනාරන ධर्මය අමදේශනාන දේශකයන් වහස से අ्यම දුලයි के ාगत වහස වදා लाට ඒ ධर्ම देශනා කරවා බුදුරජාණන් වහන්සේ हो ඒන ඒ අයुරමදේශනා කරන දේශක වහන්සේ ලෝක ධर्මවින प्र්‍රකාश කරන देශना කන ඒදශනා කරනට ඒ ධर्මය අවබෝධ කරගන්න න ධर्මය දැනගන්න අවබෝධය ඇති කරගන්න පුද්ගල දුලබයි බාගत වහසवा හැමෝම ධර්ම යහුවට කොයි තරම් බුදුරජාණන් වහන්සේ ධර්මය කිව්වත් නැදම් භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ අරුවම ලෝකයේ ප්‍රකාශ කළත් ඒ ධර්මය අවබෝධ කර ගැනීමට ප්‍රඥාව මෙහිවඩ පුළුවන් හැකියාව සහිත පුද්ගලයකේ කහන් නැත්තා කොයි තරම් පිරිසක් ධර්මයහුවත් අවබෝධ කරන්න නෑ එතකට ඒ ඊළං එකත් ඒකටම සම්බන්ධයි ඒතමයි ඒ ධර්මය අවබෝධ කර ගැනීම වගේම වටහා ගැනීම වගේම ධම්මාන දම පට්ටිපන්න පුද්ගලයා ධර්මානධර්ම ප්‍රතිපදාවට පැමිණන කෙනා ලෝක දුර්ල බයි ධර්මය අහලා ඒ ධර්මය දැනගෙන අවබෝධක වටහාගෙන ඒ ධර්මයට අනුකොල වෝ පැවැත්ම ීවිඒ ධර්මට අනුකොලෝ පැවැත්මකට ජීවිතය පුරුදු කරන කෙනා එකරින දම්මාන දම්ම ප්‍රතිපත්ති කියලා ධම්මාර් දම පටිපදාට පැමිණිෙන පුද්ගලයා ලෝක දුල්ලබයි. එතුකට ලෝකය සියදහස් ගණනින් භාගිතුන් වහන්ේ ධර්ම දේශනා කරද්දී ධර්මය ඇසුවත් අපේ අතිතේ තොරතුරුවෙලා අපිට සඳහාන්ගෙනෝ දකින් ලැබිෙනෝ ඒ ධර්මය ඇසූ සියලු දිනා ධර්ම අවබෝධිනෝ කළ බව. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සර භික්ෂන්ට සමර භික්ෂණ ට ධर्මදශනා කරන ම් විශේෂ කරුණු අරභය නමුඒ ධර්මය ඒ කාරणාවට හේතු කෙන අවබෝධ කරන නෑ ඒ අහගලන වෙනත් කෙනෙ के ධර්ම में අවබෝධ ක कर सुनाක්ख ව है ඒගේ අरि් භික්ෂ ව ग है ඒ පිරිස ධර්මය අවබෝध කර නෑ ඒ पිරිස ට කරුණු කියද්දී එාගිනිටපු භික්‍ෂූන් අාන්සල ධර්මය අ බෝධ කලා. එතකොට උපාස කුපාසිිකාවනොත්තේෙමයි. ගේී පිරිසාතරත්තේීමමයි. රජමැතියම තුවරු අතරත්තේෙමයි, භාගිතුන්නාාසු දේශනා කරන ධර්මය, භාගිතුන්නාන්සේත් යගිමර හතන් වහන්සේලා. දේශනා කරපු ධර් ආගනිටපු සමහරයි පමණක්ගේ ධර්මය අබෝධ කළලා. ඒ අවබෝධ කරගෙන, ජවිතය ධරම්මාරග තුළ පුරුදු කරලා නිියවන සාක්ෂාත් කළ එනිසා ලෝක අතිශයීම දුර් ලබයි දම්මාන දම පටිපදාවට පැමිණිෙනයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සමහට එවෙලාවට වටහා ගන්නවා සමට කියනකොට තේරෙනවා කියනට තරු තේරුම් යනව තමන්ට මේ කියන්නේ මේක මේ අරථය යුක්තයි මේ මේ විදිහ කරුණෝලි යොක්තයි කියලා ඒ ධර්මය ආග්‍රීන්නකොට තේරෙනවා නමුඒේ ධර්මය ක්‍රියාත්මක කරන්න තමන්ගේ ජීවිතය තුළෙ පුරදුද කරගන්න ඒ ධර්මයට ධර්මය තමන්ග ජීවිතය තුළ ප්‍රතිපදාවක් දියට පිහිටවා ගන්න ඒ අයට ප්‍රඥාව දුණු නේ ඉන්දිරි ධර්මයන් දියුණුනෑ එනිසා ධර්මය අහලා ඒක තේරුගත්තා කියලා තේරුන්ගැනින් පමණකින් වන සාක්සා කරන්න බෑ ඒක තේරු අරගෙන දම්මාන දම්ම පටිපදාව තුළ තමන්ග ජීවිතය පුරුදු කරන්න ඕනේ අන්‍යතගොට තමයි කෙනකොට ධර්මය අවබෝධ කරන්න අවස්ථාවලබෙන්නේ ඒ තැනට පැමිණෙන අය ලෝකෙ දුර්ලබයි ධර්මය ඇසුවත් ධර්මය කිව්වත් කියන දේ අහගනිටයක් අහගනිිට පුදේ වැටහුුණ වැටහුණ දේ ප්‍රතිපදාව යොද වනේ අතිශේීම දුර්ලභ කාරණාවක් භාගතුන් වන්සේ වදාලා එනිසා ධම්මාන දම් පටිපදාවේ දෙන තැනැත්තා පුද්ගලයාලෝක දුල්ල බයි කියලා ඊලාන්ට බුදුරජාණ වවාස් දේශනා කරනවා කත්нюු කතේදි පුද්ගලො දුල්ල බොෝකස්මි ඔබ මේ කාරණාව නොඒක්විට නොය කරුණෝසේ මේ කරුණ හලා ඇතේ කෘථවේදී බව තමණ්ඩ කළ උපකාරයේ සිහි කිරීමයි නොේ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අතීත ජීවිත අරභයා අතීත ජීවිත අරභයා මේ කෘථවේදී බෞගැන දේශනා කරල තියෙනවා. මේ ලෝකයේ අතිශේම දුර්ලබ දෙයක් කෙලයගුණ සහි කිරීම. භාගිතුන් වහන්සේ ප්‍රජාපති ගෝතමයට ප්‍රකාශ කළා දේශනා කළා තමන්ට යම් කෙනෙක් නිසා යම් උපකාරයක් ලැබීමෙන් බුදුරජාණන් වහන්සේ සරණයන්ඩ ලැබිෙනෝද. ධර්මය සංගරත්ය සරණයන් ලැබිෙනෝද. ඒවගේ දුක්කාරය සත්‍යය දුක සමුදය නිරෝධ මාර්ග කිනම අරය සත්‍ය හතරගෙන හණ්ඩ ලැබෙනවාද. එවැනි කෙනෙකොට සිව්පසයෙන් උපස්ථාන කරලා එකන් සිවපසයයන් සිවුරු, එමනතා අවාස්තර ධනමාන දන් පැන් ඒවගේ කුටසිෙනසුන් ඒ වගේ බෙහෙත් පිරිකරාදිී අන අවශ්‍යය අනි පරිස්කාරයන් තර මේවා පූජ කරලා කෘථගුණ සලතල අවසං කරන්න බැහැ කියලා එතකට ඒකර කරන්නති එකමද තමන් ධර්මය පුරුදු කිරීමයි තමක් ධර්මය පුරුදු කළොත් පමණයි ඒ කෘථගුණ සලකන්න පුළුවමන්නේ ගේ බුදුරජාණන් වස දේසනා කළලා තමන්ගේ दिමෝපියන් අම්ම තාත්තා තමන්ට කරන මනුස්සලෝක ඉපදීම පිණස කරුප උපකාරයට කෘථගුණ සල කඩනම් ඒ දෙමෝපියන් තමන්ගේ කරේ දෙපැත්තේ තියාගෙන. අවුරුදු සියයක් ඒ කරෙන් බස්සවනිි නැතුව, නාාවල කවලපොල ැතකුණු අතගා ඔක්කොම පිරිස්තු කරලා ඒවිදියට කරවඩ අවුදු සීයා කම්මයි තාත්තය ඇතියාගෙන හිටියත් ඒ කෘථගුණ සැලකීම අවසංකරන බැකේලා ඒකට කරන්ඩ තියෙන එකම දේ ඒ දෙමවපයන්ට බුදුරජාණන් වහන්සේෝ සරණයන්ඩ උපකාර කිරීම ධර්මය සංගයා සරණයන්ට උපකාර කිරීම ඒ දෙමාපයන් දන්නි නැත්තං දුක්කාර සත්‍යය චතුා සත්‍ය ධර්මය ඒ චතුරා සතය ධර්මය කියලදීලා ජීවිතයේ අවබෝධය පිණිස දිමවපයන් ව යොමු කිරීම ඒකන්තමයි කිනව න අයග වඩතින එකම ක්‍රමය එතකොට එවිදියට කෙනෙකොට තමන්ගේ දෙමවපයන්ට දෙමපයන් මරණයට පත්වෙලාන ඒ දෙමාපයන් උදෙසා පින්දහම් කරලාසිහි කරලා පින් අනු මෝදන් කිරීම එතට මේවාගේ කෘථගුණ සලකීම් සාමාන්‍ය ලෝකයේ තියන දේවල් ඒවාගේ දේවලොත් බුදුරජාණන් වහන්ස දේශනා කළා විදියට ාගතතුන් වහන්සේ දැක්කා මේ ලෝකෙ අතිශීම දුර්ලබයි ඒ කාරණාව අතිශේම දුල්ලබයි ඒකට හේතුව තමයි තමන්ට යම් උපකාරයක් ගත්තට පස්සේ උපකාරයක් ලැබුණට පස්සේ උපකාරයෙන් තම යම් දියුණක් කරාගගේ හාම ඒ දියුණු ලබාගත්තු මුල්ල ඒ තැනැත්තන්ට අමතක වෙනවා ඒකම තමන්ට ලැබුණු පිහිට තමන් අසරන වෙච් වෙලාවට තමන්ට පිහිටක් අවස් වෙලාට තමන්ට උපකාරයක් අවස් වෙලාවට තමට රැවරනය අවශ්‍යවෙලාවට ඒ අවස්්‍ය උපකාරය ලැබුණ බව සිහිකරන්නනෑ ඒ අතිසේම දුර්ලභකාරණාවක්. සම්පූර්ණෝ පරිපූර්ණෝ සත්පුරසභූහමයට පැමිණණකිෙනා පමණයි කෘථගුණ සිහිකිරීම දන්නේ එනිසා සත්පුරසභූමයට පැමිණීම කියනදේ දුල්ලභවීම නිසා තමයි කෘථගුණ සැලකීම ලෝකකි දුල්ලබ පුरස भूමි කියලා බදුරජාණන් වහ දේසනා කළලා පරිपූර්ණ ත්රස भූම කිය දිව ලෝකය එවගේ මාर्ග පල අවබෝධ කිර සර ूමි කිය දේශනා කළ සෝප මාර්ගගේ පටන් සෝතාප මාර්ගයට පැමිණීම තමයි සත්පුරස භूමිට පැමිණීම එතින්ට පැමිණීම දුර්ලබ නිසා තමයි කෘතගුණ සැලකීම ලෝක දුර්බල ඒතැනට පැමිණු නොत्याම් කෙන ඒ කෙනා දන්නවා කෘථගුණ සැලකීම කියනද නිරායාසයෙන් ධර්මතාවයක්ක දිීර පහිටනවා ඒ සත්පුරුස භවක්තමයි කෘතිගුණ සැලකීම කියනද කෘතගුණ සයකිරීම කෙන දේ සත්පුරුස භෞකයක ධර්මතාවයක් ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයක් තුළ පිටන ධර්මතාවයක් ඒ ධර්මතාවය පිහිටීම ලෝක අතිසීම දුල්ල බයි සාමාන්‍ය පෘතර්ජන ලෝකය අතර කෘථගුණන සැලෙකන පුද්ගලයන් යම් किසි විශේෂ පුුණ්්‍ය බල මහිමයක් නිසා තමයි ඒ අයට කෘථගුණ සිහිකිීම හැකියාව විපදිලා තියන ඒ විශසේෂ පුුණ්‍ය බල මහිම සමහට සසරය එක්තරා පුරුදු කිරීමක් පිනක උපකාරයක් ඒ පිනේ උපකාය නිසා තමයි කෙලෙගුණ සහිකිරීම පිටන්නේ ඒම නැත්තන් කලෙගුණ සිහිකිරීම පිටන්නේ සමට दिමවපයන් බොම සත්පුොරුසයි නමුත් දරුවන් ම සත්පුරුස ගුණෙන් පිහිටාන්නේ නෑ ඒ ඒගු ලගේ පුුණන්න විපාක පුණ වභාවය කරම ස්වභාවය සමාට දරුවන් බොහොම ගුණ අන්තයි දෙමවපියන්ට සත්පුරස බව පහිටාන්නේ නෑ ඒවාගේ ලෝකෙ දුර්ලබව ඒ පුන්න බලමහිමේ නිසාවපදින ධර්මය නිසාවපදින විශේසිත වූ අතිශීම දුර්ලබ දෙයක්ක දියට තමයි කෘතිගුණ සිහිකිරීම කෘථ ගුණ සැලකීම ක කියනද ලෝක පහිටන්නේ එනිසයි භාගිතුන් වහන්සේ දේශනා කළේ ඒ ධර්මෙන් හෝ එක්කෝ කරමයෙන් හෝ එක්කෝ ධර්මයෙන් හෝ මේ ලෝකේ කෘතුගනු සැලකීම කියනදී තමාතුළ ඇතිකර ගන්න් ඕොඩි ධර්මානුකෝලවෙක ඇතිකර ගන්න පුළුවන් ධර්මේ සිිහිරනකොට ධර්මය අබෝධ කරන මාර්ගයට පැමිණකොට එක ධර්මතාවයක්ක දිර පහිටින දෙයක් නැත්තං කර්මාණ ූපව කෙනගේ පුුණන්න බල මහිමේ නිසා පිහිටන දෙයක් එනිසා ලෝකයේ දුල්ල බෝ දේවල් භාගිතුන් වහස දේශනා කළ මේ දේවල් ලෝක බුදඇසිං හැර බුදුරජාණන් වහන්ස නොමකට පමණයි මෙෝ දක්කින්න පුළුව මේවා තව නොයි අවස්ථාවල භාගිතුන් වහන්සේ සමහර යාම්ඥයම් කරුණුයිවිදියට නොයි අවස්ථාවල දේශනා කරපු දයෙන් බුද්දේශනාවර සඳහන්ගෙනවා. නමුත් මේ ලිච්ච කුමාරවරුන්ට බුදුරජාණන් වහන්සේ ලෞකික නෝව කාමන්ට අයිති නොෝූ ඒගේ අभ්‍යන්තරය ඇතිවෙන යම්කි ශ්‍රේෂ්ठෝ කුසලතාවයන්කිහිපයක් ඒ ශ්‍රේෂ්ठෝ කුසලතාවයන් පහක් ගන තමයි භාගතු අස්මී වදාල සම්මා සබුද්ධත්වය කියන්නේ ලෝක පුද්ගලෙක් ලබන දෙवමිනිස් ප්‍රජාවතර පුද්ගලෙක් ලබන අතිශේම දුර්ලබූ සම්පත්्यයක් ඒගේ ලෝක කල්्याනමිत्र්‍ර සම්පत््यය ඒයන්නේ භාගිතුන් වහන්සේ වදාළ ධර්ම විනය ඒ අයුරම දේශනා කරන දේශකයන් වහන්සේ අතිශේම දුර්ලබ දෙයක් ඒ ලෝක අතිශේම දෙව මිනිස් ප්‍රජාවතර අතර අතිශේම දුර්ලබෝ සම්පාත්තියක්. ඒවාගේම ඒ ධර්මය අහලා ඒ ධර්මය අවබෝධ කරගන්න වටහා ගන්න පිරිස ලෝක අතිශේම දුර්ල බයි දෙව මනිස් ප්‍රජාවතර ඒ ධර්මය වටහාගෙන, ධර්මය තමන්ග ජීවිතය තුළ පිහිටුවාගෙන ධම්මාන දම්ම ප්‍රතිපදාව යෙදෙන පුද්ගලයන් ලෝක අතිශයිීමම දුර්ල බයි දෙවමිනිස් ප්‍රජාවතර ඒවාගේම කෘථගුණ සලකන්න දන්න කෙළයගුණ සලක් දන්න ලෝක අතිශයිම්ම දුර්ලබෝ පින්වන්තයන් ඉතාම සුළු ප්‍රමාණයන් ලෝකෙ සිටින්නේ තේනිසා භාගතුන් වහන්සේ මේ කරුණු පහ දේශනා කලා ලිච්क्षවි කුමාරුවරන්ට ාගත වහස දේසනාරන මේ සංකෝ ලි්වී පංචන්නං රථනාන පාතුභාවෝ දුල්ලබෝලෝකස්මින්ති ලිච්චවිවරුණි මේ දුර්ලබූ මානිිකරත්නයන් පහ අතිශශයිම දුල්ලබ පහක් කරුණු පහක් දට දරාගඩ කියලා භාගිතුන් වහන්සේ प्र්‍රකාශ කළ නි එවැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් එවැනි සත්පුර සැසුරක් වැනි සත්පුुරස ධර්මයක් එවැනි සත්පුुරස නිවන් මගක් ධර්ම මාර්ගයක් අසන්ට ඉගෙනගන්ට ලැබිච්චි මෙවැනි යුගයක අපි ඉතාම වාසනවන්තයි ඒවිදි සත්පුुරෂයන් එවගේම සම්බුදුරජාණන් වහන්සේ සත්පුරසූ ධර්මය ඒ සත්පුुර සැසුර ලබමින් අපේ ජීවිතය ධර්මාණ කුළෝගත කරගන්න ලැබීම තිය නිසා ඔබටත්ම ධර්මය උපකාරයෙන් සියලු यहांපතින් යුතුව උතුම් ධර්මාවබෝධයම සැලසේවා සාදු සාදු සාද අද දවසේදී ධහමවිවරණ ධර්මදේශනය සඳහා දායකත්වය දරන්නේ එගලන්තේ පදිංචි පින්වත් කරුණා සිිල්මෑණියන් වහන්සසි විසින්. ධර්මධානමි වසයනුත් ධර්මදේශනාම වසයනුත් ධර්ම ශ්‍රෝණම වසයනුත්, රැස්කරගත්තු දදාරපපුුණ ධර්මයන් ලමුකොට සරු දෙවියන්ට අනමෝදං වා දෙවියන්ගේ දිවිහසේ සුරු වඩා වරධනේ වෙත්වා සියල්ු දෙවියෝධතුම් ධනමාබෝධයෙන් සසර දුකින් අතුමිවෙෙත්වා සාධ සාධ සාදු ක න මිत्र්‍ර ගෘද ෝොත්තම පින්න්නවත් ලොකුසාවාමෙන්න් වහන්සේට මේ සීලු පින්ං අන මෝදං ත්್වාवा නිදුක්වෙේවා නිරෝගිවේවා චිරජීවනි ලබත්වා තුම් දරමාවබෝධය පිණිසම මේ සියලුපින් හේතුපකාර වෙත්වා සාධසාසා දයිකත්ය දරන පින්නතුන් නමින් පලෝගිය සළු ම ඥාතිට පින් අු ෝදං විවා සේසම කුමාර ගුණවර්ධන මහත්මාට මේපින් අු මෝදංங்கிලා ඒවගේ ඇතුළ මේ പරලෝග සියලු ාතිంట පින් අනු ෝදങിලා ගේ පරලෝ ජීවිත සැපවත්වේ වාසූපත්වේවා වහහාමි සංසාරදුකින් අතුමි දෙත්වා. ඒවගේ සුජීවත් සිටින නයෝමි පීට දරුවන් දෙපලටත්ඒවගේ නැටලි ඩේවිට් කෙනෙ දෙපල ඇතුළු ඒ දරුවන්ටත් ඒවගේ කරුණ මැණයන් වහන්සේගේ පවුලේ සියලුම දෙනාට දරුව ැතුළුපට සීලු දිනාට පि අුමෝදං වෙලා එහැම දිනාටද නිදුुක්නිිරෝගේ සුවපත් භාවේ සැලසීවා උතුम ධර්මාවබෝධය පිණිසස්සීලුපින් හේතුපකාර වෙत्වා. කරුණා සිල්මෑණියන් වහන්සේටත්පिං අනුමෝදන්න නිදුुක්නිරரோෝගී සුවපත් භාාවෙන්යුතුව තුम ධර්මාවබෝධය පිණිසමසීළුපින් හේතුපකාර වෙत्වා. ොයි කාරයෙන් උපකාර කළ හැමදිනාටත් ඒවගේ ඉසේසම මහමියනාාවවාසි සල්ු මහා සංගරත්නයට අනගරි කාමෑයන් වහන්සීලාට පැවිද්‍යපේක්ෂක දූදරුවන්ට ශ්‍ර්ධ කාරිම්ලේ සියලු පිනුතුන්ට ශ්‍රද්ධහ මාසික ධර්මදාන සාමාජිකත්ත ධරන සියලු දිනාට ඒවගේම පැදවැඩු ගුරුවර දෙමෝපියාද හමදිනාටත් ඒවගේ මනොයි කාරෙන් උපකාර කළ හැමදිනාටත් ම පින් අඩු මෝදංවිත්වා හැමදිනාම නිදුක් ක්ේවා නිරෝගිවේවා තුम ධර්මාාවබෝධය පිණිසම මෙසීලුපින් ඒ තුපකාර විත්වා හැම දිනාටමතිුවන්සරණයි නමෝබුද්ධය